පණ්ඩිතයින්ට ඒ දණ්ඩ යන්න බෑ කියලා කියමනක් තියෙනවානේ. ගොඩාක් දැනගත්තහම ඒ දැනුම විතරයි තියෙන්නේ. දැනුම උපයෝගී කරගෙන නිවෙන්න බෑ. නිවෙන සිත මුකුත් නැති නිදහස් සිතක් වෙන්න ඕන. ජිතින් දිලින්දෝ භාග්‍යවන්තයෝ කියන්නේ සාමාන්‍ය කතාවක් නෙවෙයි. ඒ ගැඹුරට ගිහාම සිතින් දිලින්දෝ කියන්නේ මුකුත් චේතනාවල් නැති, බරක් නැති, බොහොම නිදහස් නිවහල් චින්තනයක්. සිතින් දිලින්දෝ. ඉතින් මේ භාග්‍යවන්තයෝ වීමේ අයිති අපි හැමෝටම තියෙනවා. ඒ භාග්‍යවන්ත වීම අපි තව ආත්මයකට නැත්නම් සංසාරයේ කෙලවරකට කල් දානවා නම් ඒක බෞද්ධ දර්ශනේ නෙවෙයි. ඒ නිසා අපි මේ ඥානං උදපාදි වැඩසටහනේ නිතරම කතා කරන්නේ මේ සැප පිළිබඳවයි. නිවන් සැපත් සැපයක්. ඒ සැප කියන එක අපි වෙන් කරලා අපි කතා කරමු නිවීමක් පිළිබඳ. සිතක නිවීම, තැවීම සහ දැවීම සහ නිවීම. ඔබ ජීවත් වෙන්නේ තැවි තැවී නම්, දැවි දැවී නම්, අන්න ඒට පිළිසරණක් තමයි බෞද්ධ දර්ශනයෙන් නිවීම කියන්නේ. එහෙම නැතුව අමුතුවෙන් මේ නිවන් පුරයක්, එහෙම නැත්නම් නිවන් සැප ලැබුණාම වෙනම ලෝකෙක මේ අමුතු විදියකට ජීවත් වීමක් නෙවෙයි. බුදුන් වහන්සේ බුදු වෙලත් සාමාන්‍ය විදිහේ චරිතයක් තමයි ගත කරේ. ඉතින් ඒ නිසා මේ නිවීම කියන එකයි වැදගත්. දැනීම නෙවෙයි, ඉගෙනීම නෙවෙයි, විඳීම නෙවෙයි, විඳීම නෙවෙයි, පණ්ඩිතයෙක් වීම නෙවෙයි. මෙන්න මේ නිවීම ඇති වෙන්නේ කොහොමද? නිවීම ඇති වෙන්නේ නැහැ ත්‍රිපිටක කටපාඩම් කරා කියලා. ඒ නිසා උන්වහන්සේගේ ඒ කතාව අපිට අත්දැකීමෙන් සනාථ කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ බෞද්ධ දර්ශනය පිළිබඳ PhD උපාධිධාරීන් මං අඳුරන ගොඩක් අය ඉන්නවා. නමුත් නිවීමක් නැහැ, සහතිකයක් විතරයි. ඉතින් බුදුන් වහන්සේටවත් එහෙම උපාධි තිබිලා නැහැ. දැන්ගම උපාධි තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට අවශ්‍ය වෙන්නේ මේ VIP ගුවන් ඉදිරියේ විශේෂයෙන්ම අපි කතා කරන්නේ මනුස්ස වර්ගයාගේ නිවීම. කොහොමද මේ නිවීම ඇති කරගන්නේ? එතකොට අපි කියන දේවල යම්කිසි මේ වැරැද්දක්, එහෙම නැත්නම් පරස්පර භාවයක් තියෙනවා නම් අපිත් එක සාකච්ඡා කරලා සමාරෝ ලියුම් එවනවා. ඉතින් අපේ ගතිගුණ කෙසේද කියලා, ඉතින් ඒවා ඒ ඒගොල්ලන්ගේ මත අනුව අපිට ඉතින් මේවට පිළිතුරු දෙන්න සිද්ධ වෙනවා. මොකද අපි අපේ පොදු බලාපොරොත්තුව මෙතෙක් පැවති බුදු දහම නෙවෙයි, බෞද්ධ දර්ශනය තුළින් කෙනෙක්ව නිවෙන්නේ කෙසේද කියන මාතෘකාවයි අපිට කතා කරන්න තියෙන්නේ. බණ්ඩාරගම ජනතා ප්‍රගති පුස්තකාලය සහ කලා සංගමය මං හිතන්නේ ලියුම් කීපයක්ම යොමු කරලා තියෙනවා. ලෙනවර, හල්තොට, බණ්ඩාරගම කියලා තමයි මේ ලිපි යොමු කරන්නේ. යම් යම් කාරණා පිළිබඳව කතා කරන මේ ලිපිය ලියන මහත්මයා දුෂ්‍යන්තද රොසයිරෝ කියලා තමයි මට අත්සනට අනුව කියව ගන්න පුළුවන් වෙන්නේ. ඔහු ඒ නම ඒක වෙන්නේ නැති නම, ඒක යම් කිසි වෙනසක් තියෙනවා නම් මට කියවා ගැනීමේ තියෙන අපහසුතාව. ඉතින් කාරණා ගණනාවක් මතු කරනවා. බුදු හිමියන් තමන් සිද්ධාර්ථ කුමාර අවධියේ සිටිද්දී විඳිනු ලැබූ පංචකාම සම්පත්තිය පිළිබඳව මජ්ක්‍ධිම නිකායේ මාගන්ධී සූත්‍රයේදී දේශනා කරනු ලැබ තිබෙනවා. ඒ දේශනාමය කොටස් පත්‍රිකාවක් හැටියට මුද්‍රණය කරලත් මේ පිරිස විසින්, ජනතා ප්‍රගති පුස්තකාලය හා කලා සංගමය විසින් ජනතාව අතට පත් කරන්නට යෙදිලා තියෙනවා කියලා සඳහන් කරනවා. ඊට පස්සේ ටිකක් විවේචනයක් අයියේ දෙන්නේ මේ අනුව ගොඩකන්ද මහතා බුදුදහමේ ඇතැම් කරුණු පිළිබඳව මෑතක සිට කරන ලද අර්ථ දැක්වීම් දෙස බලන කල ඒවා කොතරම් දුරට මනසට ගෝචරදැයි අපට සැකසිතේ කියලා තමයි කියන්නේ. මොකද මේ ගැන අපි තව ටිකක් කියලා තියෙනවා. මං ඒ වචනේ කිව්වේ නැහැ. කියන්නකෝ බලන්න. එතුමා මානසික රෝගී තත්වයකට පත් වී ඇද්දයි අපට සැකසිතේ. ඔව්. ඒක බොහොම වැදගත් කතාවක්. මොකද මෙතුමාගේ ලිපි කියවනකොට අපිට තේරෙනවා මෙතුමා කියවලා දැන් මාගන්ධි සූත්‍රය අපි දන්නේ නැහැ, දැනගෙන හිටියෙත් නැහැ. මේ සූත්‍ර මම මුලිනුත් කිව්වා කටපාඩම් කරපු අයට අපි මේ සරලව නිදහසේ කතා කරනකොට ඒගොල්ලන්ට දරන්න බෑ. ඇයි? මෙතෙක් පාඩම් කරපුවා අහක දාන්න වෙනවා.
මාගන්දිත් අහක දාණ්ඩ වෙනවා. මොකද අපි කරේ තියාගෙන නැහැ මාගන්දිලා. පටාචාරලා කිස අගෞත්‍යමීලා අපි කරේ තියාගෙන නැහැ. ඔව් මෙතන මාගන්දිය කියන්නේ බමුණ කියලා තමයි අප මාගන්දිය. මාගන්දි බමුණාට තමයි මාගන්දි සූත්‍රය දේශනා කරන්නේ. ඉතින් අපි බුදුන් වහන්සේ කිව්වා කියන කතාන්දර ටික කටපාඩම් කිරිල්ලක් නෙවෙයි මෙතන තියෙන්නේ. අපිට එකක්වත් වැඩක් නැහැ. අපි කතා කරන්නේ නිවෙන්නේ කොහොමද? එතකොට මානසික දුර්වලතාවයක් තියෙනවා නම් මේ වාහන 75ක් 100ක් තියාගෙන දහස් ගණනක් රැකියා සපයාගෙන මේ මං ගිය සුමානේ ඕස්ට්‍රේලියාවේ පර්ල් ඔෆ් ලංකා කියන රූපවාහිනියට මගේ පළවෙනි දේශනය අහලා ඒගොල්ලෝ මෙහා පෙළක මට ඒට ආරාධනාවක් චීෆ් ගෙස්ට් හැටියට, ඒ කියන්නේ ප්‍රධාන ආරාධිතවක් හැටියට මට දවස් දෙකකින් ඕස්ට්‍රේලියන් වීසා හම්බුණා. ඒ රටට යන්න හරි අමාරු වීසා ගන්න. නමුත් ඒ ලිපියට අනුව ඒක මේ එච්චර පිටරටකට ලෝකේ පුරා ප්‍රසිද්ධ වෙච්ච කෙනෙක්ව ඒ දේශනයක් මේ මන්දබුද්ධික විදිහට කවුරු හරි කියනවා නම් ඒක එයාගේ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. මොකද මම මුලිනුත් කිව්වා මේ කටපාඩම් කරපු අය කියවලපු පොත් කියවපු අයට කවදා නිවීමක් ලැබෙන්නේ නැහැ. ඒව සියල්ල ආවනින් අරන් දාන්න ඕනේ. ඒව සේරම මොලේ මතකේ ගබඩා කරගත්ත දේවල්. ඉතින් අපිට මාගන්දිලාගෙන් වැඩක් නැහැ. අපිට මේ ප්‍රත්‍යක්ෂ ඥානයට දැනෙන දේ අපි නිවිලයි කතා කරන්නේ. එතකොට තව ලිපියක් තියෙනවා. ඒ ලිපිය කියවුවහම මේ ඔබට තේරෙයි. ඒකත් ඒකමම කියවලා ඉන්නකො. ඒ රුවන්වැල්ලේ සුධර්මා මෙහෙණින් වහන්සේ තමයි ගලිගමුව නගරයේ සිට අපට මේ ලිපිය යොමු කරන්නේ. මම හිතන්නේ තරමක් දීර්ඝ ලිපියක්. ඔබතුමා මා ලිපියෙන් කොටසක් පමණයි ඉදිරිපත් කරන්නේ. ඔබතුමා දැකලා කතා කරලා නැති වුණත් ඥානං උදපාදී වැඩසටහනේදී නිවුණු සිතකින් කතා කරන ඔබතුමා මෙලොව පහළ වුණු බුද්ධ පුත්‍රයෙක් කියලා හිතෙනවා. ඒ වගේම විශාල ගෞරවයක් ප්‍රණාමයක් ලබන්න තරම් වාසනාවන්ත උතුමාණන් කෙනෙක් කියලා හිතෙනවා. තව වැඩි කලක් යන්නට මත්තෙන් ඉදිරි කාලය තුළදී තව තවත් බුද්ධිමත් උතුමන්ලා පහළ වෙනවාට සැකයක් නැහැ. VIP රේඩියෝවට සවන් දෙන හැම දිනාටම මේ බුදුසසුන තුළදීම නිවන් සුවය ලබා ගැනීමට හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා කියලා. ඒක අර ලිපියට හාත්පසින්ම වෙනස්. අන්න ඒක තමයි මම කිව්වේ. ඒ දැන් මෙතුමිය දහම සොයන දසසිල් මාතාවක්. ඒ මාතාවට තේරෙන අපි මොනවද කියන්නේ? අපි මේවා අය කරලා කරන නෙවෙයි, ලක්ෂ 340 වේදම් කරලා මනුස්ස වර්ගයාගේ හිත සුව පිනිස ත්‍රිපිටකයේ තියෙන කතාන්දර කියවන එකක් හෝ ඒවා කටපාඩම් කිරිල්ලක් ගැන නෙවෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් පච්චත්තං වේදිතබ්බෝ. ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් අවබෝධ වෙච්ච නිවීම ගැනයි කතා කරන්නේ. එතකොට නිවින පුද්ගලයාට මේ කිසිම එකතු කරගත්ත කතාන්දර ගොඩක් නැහැ. පුස්තකාල දාගෙන පොත් රාක්කවල පුරවගෙන ත්‍රිපිටකේ මේ පොත් මං හිතන්නේ 72ක්ද කොහෙද තියෙනවා මට 50 ගණන් මේ මටත් වැඩිය උසයි පොත් ටික බිම ඉඳලා තිබ්බොත් එහෙම. ඉතින් මේවා කටපාඩම් කරන එකයි අර සිතින් දිලින්දෝ නැත්නම් චේතෝ විමුක්ති තත්වයක්පත් වෙන්න නම් කෙනෙක්ගේ සිත පුදුමාකාර නිවීමක් ඇති වෙන්න ඕන. එතකොට මේ ලිපි දෙකේ වෙනස දැන් අපි දන්නවා සෑහෙන ප්‍රමාණයක්. වෙනත් මාධ්‍යකින් නොකියන නොපවසන දහමක් අපි පවසන නිසා එතුමි කල්පනා කළා තියෙනවා හරි ඉදිරියේදී විශාල බුද්ධිමතුන් පිරිසක් බිහි වෙනවා නොඅනුමානයි. මොකද අපේ මේ ධර්ම සාකච්ඡා කිසියම් ලාභ ප්‍රයෝජනයක් තකා හෝ මේ මහජනතාව රැවටීමක් කරනව නෙවෙයි. ඒ නිසා මහජනතාව රැවටීම කරන පූජ්‍ය පක්ෂයේ ධම්මත් ඉන්නෝ. මෙතන ඒගොල්ලෝ දැන් ටික ටික අවබෝධ කරගෙන තියෙනවා මේ හැමදාමත් මේ රැවටිල්ල කරන්න බෑ. අපිට දැන් සත්‍ය කරා යන්න වෙනවා. මොකද දැන් මේ කොම්පියුටර් යුගයේ තරුණ ළමයි බොහොම බුද්ධිමත් තර්ක ඥානෙ තියෙනවා. කිසියම් දෙයක් කිව්වහම වටහා ගන්න පුළුවන් තත්වයක ඉන්නවා. එතකොට මේ අයට මේ ත්‍රිපිටකේ තියෙන කතා කියලා හරියන්නේ නැහැ. ප්‍රත්‍යක්ෂ වශයෙන් නිවෙන විදිහ කියන්න ඕන. එතකොට කෙනෙක් නිවෙනවා නම් නිවෙන්නේ කොහොමද? මෙන්න මේ ප්‍රශ්නේ ගැන තමයි අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දැනුම
අත්පත් කරගත යුතුයි කියලා අපි කියනවානේ මේ දැක්ම. ඉතින් මේ මේ පිළිබඳව සොයා බලන අයටත් මේක හම් වෙන්නේ නැහැ. දැන් මොකද මොකද්ද මේ පරස්පරව දැනෙන්නේ ඇයි එක එක්කෙනාට? දැන් මොනවද හොයන්නේ? හොයන්න කොයි හරි දෙයක් තියෙන්න එපා. මේක තියෙන දෙයක් හොයනවා නෙවෙයි, සත්‍යය හොයනවා කියන්නේ. මේ සත්‍යය අහවල් තැන තියෙනවා, අහවල් තැන එහෙම නැත්නම් අහවල් ප්‍රදේශයේ තියෙනවා කියලා ගිහිල්ලා අපිට අරගන්න බෑ. සත්‍යය කියන එක මේ අවබෝධය කියන එක බුද්ධියට දැනෙන දෙයක්. මේක තමා තුළමයි තියෙන්නේ, තමාගේ මේ සිරුර තුළමයි තියෙන්නේ, බඹයක් පමණ සිරුර තුළමයි මේ නිවීම තියෙන්නේ. එතකොට මේ නිවීම ලබා ගන්න නම් දැන් සුනීත සෝපාකලා ත්‍රිපිටකේ පාඩම් කරේ නෑනේ. ඒගොල්ලන්ට මාගන්ධිය ගැන කිව්වෙත් නෑ, පටාචාර ගැන කිව්වෙත් නෑ, කිසා ගෞතමී අඟුලිමාල මේ කවුරුත් කිව්වේ නෑ. එතකොට ඒගොල්ලන්ට කිව්වේ බුදුන් වහන්සේ මේ පංචස්කන්ධය නැමැති මේ සිරුර, මේ සිරුර අපි හිතමු අසූචි ගොඩක් වගේනේ. දැන් කසල සෝදකෙක් කියලා කියන්නේ එතන කසල සෝදකෙක් නෙවෙයි. දැන් මේ එතන කියනවනේ කසල සෝදකෙක් සුනිත සාරි සෝපාකාරය, එහෙම කසල සෝදකෙක් නෙවෙයි. කසල සෝදකෙක් කියන උපමාව ඒගොල්ලෝ කතා කරාට කසල කියන්නේ මේ කසල සෝදකේ, මේ කසල පිරිච්ච මේ සිරුර පිළිබඳ අයිතිය අතහැරීම. සෝදනි කිරීම, අයිතිය අතහැරීම. එතකොට මේ පංචස්කන්ධය, මේ කසල පිරුණු මේ නවදොරකින් කසල පිටවෙන මේ පංචස්කන්ධය මම මගේ කියන සිතුවිල්ලෙන් තොරවී මේ පංචස්කන්ධය සබාධමට බාරදී සිත නිදහස් කර ගැනීම තමයි සෝවාන් වීම. මේ කසල පිරුණු පංචස්කන්ධය මගේ කියාගෙන ඉන්නේ. මේක මගේ විතරක් නෙවෙයි, භවෙන් භවෙ ගෙනියන්නත් මේ මගේ ආත්මය. මේ මගේ ආත්මය, මගේ ආත්මය මම තනින් තන ගෙනියන්න ඕන, මේක සංසාරයෙන් එතර කරන්න ඕන. මේවා මේ වචන සමූහයක් මිසක් මේ කවුරුවක්වත් දැකපු අත්විඳපු දෙයක් නෙවෙයි. කවුරුවත් අත්විඳලා ඇවිල්ලා ආපහු කියපු දෙයක්ුත් නෙවෙයි. අපාය දිව්‍ය ලෝක කවුරුවත් ගිහිල්ලා ඇවිල්ලා අපිට විස්තර කරේ නැහනේ. අපි කොහේ හරි නගරයකට ගියොත් ගිහිල්ලා ඇවිල්ලා අපි ඒ ගැන විස්තර කරන්න පුළුවන්. මේ අපායට ගිහිල්ලා ආපු කෙනෙකුත් නැහැ, දිව්‍ය ලෝකට ගිහිල්ලා ආපු කෙනෙකුත් නැහැ, නිවනට ගිහින් කෙනෙකුත් නැහැ. ඒ නිසා මේ යන්න තියෙන තැන් නෙවෙයි මේවා. අපාය දිව්‍ය ලෝකයේ නිවීම මේ තුන් කොටසම තියෙන සිත තුල, මනස තුල, ඉතින් මේ සිහිය තුල විශේෂයෙන්ම. ඒ සිහිය තුල කියන කතාව දැන් සිහි නැති කරපු කෙනෙකුට අතපය කපලා පෙට්ටියකට දැම්මත් එයා දන්නේ නැහැ. නමුත් පණ තියෙනවා, යටිසිතක් තියෙනවා, පණක් තියෙනවා, ජීවේ තියෙනවා. නමුත් සිහිය නැහැ. සිහිය නැතුව කපල කොටලා හැම දෙයක්ම කරලා සිහිය එනකොට මොකද වෙන්නේ? අර වේදනාවල් වේදනාව දැනෙනවා. එතකොට මේ දුක වේදනාව මේ සියල්ලම සියලුම දහම් කොටස් තියෙන්නේ කොහෙද? මේ සිහියත් එක්ක. සිහියත් එක්ක. සිහිය තියෙන්නේ කොහෙද? ශරීරය තුලමයි. ඉතින් අප වෙන්නේ කොහේ ඉඳලද? කොහෙවත් ඉඳලා වෙන්නේ නැහැ. එහෙනම් සිහිය එනවා කියන්නේ? ඔව්. අපහු මේ ඉන්ද්‍රියන් මේ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. පටන් ගන්නවා. එතකොට වේදනාව තියෙන්නේ සිහියේ. අපි මේ සියලුම වේදනාව මම මගේ කියන සේරම තියාගෙන ඉන්නේ සිහිය තුල. ඒකයි සතිපට්ඨාන, සිහිය තුල සිහියෙන් ජීවත් වෙන්නේ. සිහිය පිහිටුවාගෙන. සිහිය පිහිටුවාගෙන ජීවත් වෙන්නේ. එතකොට සිහිය පිහිටුවාගෙන ජීවත් වෙන එකේනාට චේතනා බරිතව හිටියයිද? ඔව් බෑ. බෑ. ඇයි බැරි? සිහිය පිහිටුවා ගන්නකොටම ඒ චේතනාවල එයා අයින් කරන්නට ඕන. ඔව් ඒක තමයි සිහිය. චේතනාවක් නැතුව සිහියෙන් ඉඳීම තමයි ජීවත් වීම. චේතනාවක් තිබුණාම මොකද වෙන්නේ? දැන් ඔබතුමා මන් දන්න තරමින් මේ දවස්වල ගයක් හදනවා. දැන් ඊයේත් මේ වැඩසටහන කරන්න හදපුවා, ඔබතුමාට එන්න නිවාඩුවක් නැහැ. හේතුව ඔබතුමා ගයක් හදනවා. ඒ වැඩ ටික ඉවර කරගන්න බෑ, තවත් තියෙනවා. ඒ චේතනාවෙන් තමයි ඔබතුමාගේ මූලික චේතනාව. දැන් ඔබතුමා ඉන්නේ නිවිලද? ඔව්. වෙන මගේ චේතනාවල් තියෙනවා. මේක මේ වැඩේ කරන්න ඕන, මේ වැඩේ කරන්න ඕන, මේවා සිදුවිය යුතුයි කියන එක. ඒක තමයි හැමෝගෙම තියෙන්නේ. ඔය ඊට වැඩිය බරපතල දේවල් අනිත් අයට තියෙනවා.
එතකොට නිවීම කියන්නේ ඔය වගේ චේතනා ගොන්නක් ඉඳගෙන මේ කරුණු කාරණා රැස් කරමින් ගෙවල් දොරවල් හදාගෙන මේ භුක්ති විඳින එක නෙවෙයි. ඉතින් මේකේ චේතනා නැතුව ඉන්න නම් මං කිව්ව පූජ්‍ය පක්ෂයට තමයි චේතෝ විමුක්ති. භික්ෂුණී කර්මයේ චේතනාවක් ඇති කරගන්න එපා, කර්මයක් කරගන්න සිද්ධ වෙනවා. දැන් ඔබතුමා ගයක් හදන්න චේතනාවක් ඇති කරගත්තද? දැන් ඉතින් ගඩොල් වැලි සිමෙන්ති යකඩ බාසුන් ඇලා හොය හොය දැන් මේ ටිකේ මම දන්නවා මාසයක් දෙකක් බොහොම කලබලකාරී සිතුවිල්ලකින් ඉන්නවා. දැන් භික්ෂුන් වහන්සේලා එහෙම කරනවද? ගෙවල් දොරවල් හදනවද? හැබැයි අද සමාජයේ නම් ඒක සිද්ධ වෙනවා. සිද්ධ. ඒක එතකොට ඒගොල්ලෝ නිවිලද? නැහැ. ආ. එහෙමනම් නිවෙනවා කියන්නේ මොකද්ද? මේකනේ අපි කතා කරන්න ඕනේ. ඔව්. එතකොට මම මුලිනුත් කිව්වා මේ චේතනහම් භික්කවේ කම්මං වදාමි. භික්ෂූන්ටයි මෙහෙම කිව්වේ. එතකොට දැන් අර මුලින් අර පුස්තකාලේ මහත්මයා ලිපිය කියවලා තියුණනේ අපිට. මේ බුදුන් වහන්සේ මාගන්දියට කිව්වා කාමයෙන් තොර නිසා. මම සියලු පෞතිතිවිලි නැති නිසා දිව්‍ය සැපටත් වඩා සැපයක් විඳිනවා කියලා මාගන්දිට කියනවලු. එතකොට එහෙම කියන්නේ කවුද මේ? ඒ කාමය කාම සැපය බොහෝ කාලයක් අත්විඳපු බුදුන් වහන්සේ. එතකොට දැන් ඒ කාම සැපෙන් මිදිලා මේ දිව්‍ය සම්පත් වලටත් වඩා සැපතක් විඳිනවා කියලා දැන් කියන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් ඒ தත්ත්වෙට පත් වෙලා හිටියේ කී දෙනෙක්ද ලෝකේ? දැන් අපි දන්න විදිහට දැන් පෙරබුදුවරු ගැන සඳහන් කරනවා ඊටාම සුළු ප්‍රමාණයක් 24ක් නැත්නම් 28ක් තමයි ඔය කියන්නේ. එතකොට දැන් එතුමාගේ ලිපි හැටියට අපිටත් බුදු වෙන්න ඕන ඒ සැප විඳින්න. මාගන්දිට කියන විදිහට ඒක නෙසප. එතකොට දැන් අපි කියන සැප වැරදි. ඒකනේ අර අපිට චෝදනා නගලා තියෙන්නේ. අපි කතා කරන්නේ මේ බුදුන් වහන්සේගේ සතරාකාර සැප. බුදු වෙන්න හැමෝටම බෑනේ. බුදු වුණාට පස්සේ ඒක ඒගොල්ලෝ ඒ සැප විඳි. ඒ බුදු වෙලා විඳින සැප ගිහියන්ට කියලා හරියන්නේ නැහැනේ. අපි මේ කතා කරන්නේ ගුවන්විදුලියක් අරගෙන ගිහියන්ට පොදුවේ. ඉතින් ගිහියන්ට මාගන්දිට බුදුන් වහන්සේ කියපු සැප ගිහියන්ට විඳින්න බෑ. ඒක බුදු වෙන්න ඕනේ. එහෙමනම් එතුමා ලියුම ලියනකොට බුදු වෙන හැටි කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි සැප ගැන කතා කරන්න ඕනේ. බුදු වෙලත් නැතුව සැප ගැන විතරක් කතා කරන්න බෑනේ. මිනිසුන්ට අල්ලගන්න බෑනේ. මොකද්ද මේ සැප? දිව්‍ය සැපටත් වඩා එහා සැප කොහොමද විඳින්නේ? කාමෙන් වෙන්ුණාම සැප හැදෙනවද? දැන් අපේ අම්මට අවුරුදු 90කට කිට්ටුයි. කාමෙන් වෙන්ගලා මම දන්න තරමින් මොනවද දැන් තියෙන බලාපොරොත්තු? පන්සලට ලයිට් දාන්නේ කොහොමද? බල්බ් දාන්නේ කොහොමද? ආමඳුරන කොල කැඳ ටිකක් ගිහින් දෙන්නේ කොහොමද? ඕවා තමයි චේතනාවල්. ඉතින් දිව්‍ය සැපටත් එහා සැපක් විඳිනවද? කාමෙන් වෙන්ුණා කියලා නැහැ. මේ කාමෙන් වෙන්වීමම නෙවෙයි නිවීම. බුදුන් වහන්සේ කාමෙන් වෙන් වෙලා නිවුනේ නැහැ. කාමෙන් වෙන්නේ ගබ්බුතු මේ භික්ෂුන් වහන්සේලා කැලෑගත වෙලා ඉන්නවා. එතකොට ඒගොල්ලොත් මේ දිවේ සැපටත් එහා සැප විඳින්න එපා. එහෙම නෙවෙයි. සැප කියන එක දැනෙන්නේ සිතට. මේ සැප කියන එක දැනෙන්නේ නිවිච්ච සිතක තියෙන ස්වභාවය. නිවීම මේක තමයි නිවන් සැප. නිවෙන්නේ කොහොමද? සිතක් නිවෙන්නේ බැඳීම් වලින් තොර වුණාම. චේතනාවලින් තොර සිතක් නිවිච්ච සිතක්. ඒ සිතේ තියෙන සිතුවිලි පමණයි. තවත් ගැඹුරට කතා කරනවා නම් ඒ සිතුවිලි හොඳට මතක තියාගන්න. ඔබ තැනක වැතිරිලා නිල් ආකාශය දිහා බලාගෙන ඉන්න. මනසින් දකින්න නිල් ආකාශය. ඒ ආකාශය දකින්නකොට ඒ නිල් ආකාශයට යටින් ඔන්න සුදු වලාකුළු පාවෙනවා. දැන් ඔබ මේ ආකාශය දිහා ටික වේලාවක් බලාගෙන ඉන්නකොට මොනවද ඔබට හිතෙන්නේ? මේ නිදහස් අවකාශය දිහා බලාගෙන ඉන්නකොට ඔබට හිතෙනවා නම් මේ අවකාශය දිහා බලනකොට හරි ශූන්‍යයි. හිස් හිස් කිසි දෙයක් ලබා ගන්න දෙයක් ඔබට පේනවද ආකාශේ? නැහැ. තණ්හාවක් ඇති වෙනවද? නැහැ. මොනව හරි දෙන්න තියෙනවද? ඒත් නැහැ. මොනව හරි ගන්න තියෙනවද? ඒත් නැහැනේ. ඇලීමක් බැඳීමක් තියෙනවද? නැහැ. ද මොනවද එන සිතුවිලි? මේ ශුන්‍යත්වය කියන එක නේද? සිතුවිල්ලක් එනවද මොනව හරි? නිදහස් සිතුවිල්ලක්
නිදහස් කියන සිතුවිලි වලින් නිදහසක් සිතුවිලි නෑ සිතුවිලි නැති තත්ත්වයක් එනවා. එතකොට සිතුවිලි තිබිලා සිතුවිලි නැති. ඔන්න සිතුවිලි නිල් ආකාශේ පේනවා. එතකොට වලාකුළු වෙනවා. ඔන්න සිතුවිල්ලක් එනවා වලාකුළු වෙනවා. ඊට පස්සේ ඒ වලාකුළු යනවා. ආයෙත් නිල් ආකාශේ එනවා. නිල් ආකාශේ දිහා බලාගෙන ඉන්නකොට විවේක කොටසක් එනවා. සිතුවිලි නැති නිදහස් මනස. නිදහස් කොටසක් එනවා. මෙන්න මේ කොටසට ආවහම දැන් මොනතරම් සුන්දරද කියලා. එතකොට ඒක ටික කාලයක් පුරුදු පුහුණු කරනකොට අර හිදස් කොටස වැඩි වෙනවා. මොනවාද හිදස් කොටස? සිතුවිලිෙන් තොරව ඉන්න පුළුවන්. සිතුවිලි වලින් තොරව ඉන්න පුළුවන් කාලය. මෙන්න මේ හිදස් හඳුනාගත් පුද්ගලයා තමයි සැබෑ නිවීමක් ඇති පුද්ගලයා. අපි මේ ඉන්නේ එහෙමයි. අපි මේ කතා කරන්නේ. මෙතනදී දැන් මේ මේ කාරණාවේදී මට පෙනෙන්නේ මේ ලියුම් බොහොමයක් කියවනකොට බුද්ධි මේ කාරණා දෙකක් පටලවාගෙන මේ නිවීම කියන එකයි බුද්ධත්වය කියන එකයි පටලවාගෙන මේ බුද්ධත්වයට යන්න ඕන නිවෙන්න නම් කියලා බොහෝ දෙනා හිතනවා කියලා මේ ලිපිවල තියෙනවා. මේ කාරණා දෙකක්ද බුද්ධත්වය කියන්නේ බුද්ධිමත් භාවය. සාමාන්‍යයට වැඩිය බුද්ධිමත් තර්ක ඥානය අවදි කරලා අර මං කිව්ව සිතිවිලිවල හිඩස වැඩි කරගත්ත අය තමයි සිතින් දිලින්දෝ කියන්නේ. දැන් ජේසුස් වහන්සේ මහම්මත් නබිතුමා බොහොම මනුස්ස වර්ගයාට ආදරය කරපු මේ සෝබා දහමේ නිර්මාණයක්. අපි සෝබා දහමේ මෑණියන්ගේ දරුවෝ සතාසී උපාව මනුස්ස මේ සියලුම සෝබා දහමේ පංච මේ භූතයන් එකතු කරගත්ත හැම නිර්මාණයක්ම සෝබා දහමේ නිර්මාණයක්. ඒ සෝබා දහමේ නිර්මාණයකට කවුරු හරි වෛර කරනවා නම් කවුරු හරි පිළිගන්නවා නම් කවුරු හරි ඊර්ෂ්‍යා කරනවා නම් ක්‍රෝධ කරනවා නම් ඒ නොදන්නාකම. ඒකේ මිදෙන්න ඕන. මේක සෝබා දහමේ නිර්මාණයක්. අපි සෝබා දහම් මවගේ දුවදරුවෝ. එතකොට අපි සහෝදරෝ ඒක තමයි මහා කරුණාව. මේක ගැඹුරට දැනෙච්ච කෙනාට තමයි මහා කරුණාවක් ඇති වෙන්නේ. මේක මෛත්‍රී භාවනා කරාට ඇති වෙන දෙයක් නෙවෙයි. දැනුමත් එක්ක තර්ක ඥානයත් එක්ක අවබෝධයත් එක්ක දැනෙන නිවීමක්. ඒ නිවීම නැවත භාවනා කර කර අලුත් කරගන්න උවමන නැහැ. බුදුන් වහන්සේ හැම වෙලේම භාවනා කර කර හිටියේ නැහැනේ. බුද්ධිය අවදි වුණාට පස්සේ ඥානං උද්පාදි ඥානය උත්පාදනය වුණාට පස්සේ කර කර ඉන්න දෙයක් නැහැ. ඒ අයින්නම නිවිලා. දැන් මෙතනදී දැන් ඔබතුමා සඳහන් කළා හරි අපූර්ව තැනකට. දැන් මනස නිරවුල් හිස් තැනක් බවට පත් කරගත්තම කිසියම් කාල සීමාවක අපට දැනෙනවා මේ මනස සැහැල්ලුයි නිවිලා කියලා. හැබැයි අපි ඔය ඒ ඉන්න ඉරියව්ව වෙනස් කළා හිටගෙන එහාට මෙහාට හැරිලා වටපිටාව බලනකොට ඔන්න ආපහු අපි චේතනාවල් වලට වැටෙනවා. හිටපු තැනට වැටෙනවා. දැන් අර අර චේතනාවලින් විමුක්තිය වූ නිවන් නිවනේ සුවය දැනෙනවාය කියන කාලය ඉක්මවල ආපහු අර පරණ තැනට යන කෙනෙකුට සිද්ධ වෙන්න පුළුවන්. පුළුවන්. දැන් ඔබ වැතිරිලා ආකාශය දිහා බලාගෙන ඉන්නවා. දැන් නිල් ආකාශේ පේනවා. ඒ තුලම ටික වෙලාවක් ඉන්න අපි තුම පැය භාගයක් ඒ සුවය බිඳිනවා. දවසේ පැය 24ක් තියෙනවානේ. ඒ විඳලා ඒ ඇස් දෙකම ආකාශය දිහා බලන් හිටපු ඒ හිස් අවකාශයේ ඇස් දෙක පාත් කරලා මෙලෝ බලනකොට මේ පොළොව දිහා බලනකොට ගහකොළ යාන වාහන ගෙවල් දොරවල් ලස්සන දේවල් ලස්සන ගැහණු පිරිමි මේ සේරම දකිනවා. එතකොට මෙන්න මේවට ඇලෙනවා අය. ආයත ඇලෙනවා. ඒකනේ ඔබතුමා කියන්නේ. අන්න ඒ ඇලීමෙන් තොරව අර ආකාශය දිහා බලාන හිටපු සිතුවිල්ලෙන්ම මෙලව බලන්න පුළුවන් නම් මේ දකින දේවලුත් එහෙම ශූන්‍යතාවයෙන් බලන්න පුළුවන් කෙනාට ඕක වදයක් වෙන්නේ නැහැ. එහෙම බලලා ඒක පවත්වාගෙන යන දිගටම 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 එහෙම ඒක තමයි පුරුද්ද කියන්නේ. පුරුද්දක් කරගන්න වෙනවා. මොකද අපි දැන් හිඩසක් ගැන කතා කරන්නේ. මේ හිඩස අවබෝධ වෙච්ච කෙනෙකුට අර මේ කිව්ව පමණින් මෙතෙන්ද ලේසි නැහැ එන්න. නමුත් අමාරුත් නැහැ. මේ තමයි කළ යුත්තේ. මේ හිඩස තමයි අපිට අවශ්‍ය. සිතුවිල්ලක්වත් චේතනාවක්වත් නැති හිඩසක් තියෙනවා නම් එතන නිවිලා. කොච්චර නිවිලද කියලා ඒක මනසින් දකින්න පුළුවන්. එතකොට මේ නිවිච්ච ස්වභාවයේ තිබෙන පුද්ගලයා මේ මහ පොළොව දිහා බලද්දි ගහකොළ යාන වාහන ගෙවල් දොරවල් දැක්කට ඒවා අයිති කරගන්න
අර ආකාශය දිහා බලන් ඉන්නකොට අයිති කරගන්න දෙයක් නැහැ වගේම මේ මහ පොළොව දිහා ඇස් හැරෙව්වහම අයිති කරගන්න දෙයක් නැහැ. දැක්ක පමණින් ඔය කියන්නේ අපේ ගාමිණී වෛද්‍යතුමා බාහියට කිව දහම කියලා. ඒ මේ දහම තමයි. ආකාශය දිහා බලාගෙන ඉඳලා යම් කිසි චේතනාවක් සිතුවිල්ලක් එන්නේ නැත්නම් කිසිවක් අයිති කරගන්න ඒ සිතුවිල්ලම මහ පොළොව දිහා බලනකොටත් ඇති වෙනවා නම් ඒ තමයි නිවීම. බලන්න කොච්චර සරලද කියලා. ඔව් ඇත්තටම මම වෙනත් කාරණයකට මේ සාකච්ඡාවට අදාළ කරගත හැකි නිසා වෛද්‍ය ගොඩකන්ද මැතිතුමන්ගේ අවධානය යොමු කරනවා. හෝටලේ මේ දවස්වල කාමරවල නවතාවයන් ඇති කරන්නට කටයුතු කරමින් ඉන්නවා නේද? ප්‍රශ්නය එපමණයි. ඒ නවතාවයන් ඇති කරන්නේ ඒකට තියෙන ආසාවකින් බැඳීමකින් නෙවෙයි. මම ඔබතුමාට මතක් කරා මම දැන් අවුරුදු නිවාඩුවට සති 3ක සංචාරයක් ගියා ඔස්ට්‍රේලියාව නිව්සීලන්තේ. මම මෙහෙට එනකන් ඔබතුමාලට මොනවාරි යෝජනාවක් කරාද? කිසිම නියෝගයක් කිසිම වැඩපිළිවෙලක් පොකුත් නැහැ. ඇත්තටම නැහැ. ඉතින් මේක දැන් මගේ නෙවෙයිද? මම නේ සභාපති. ඉතින් මට මෙහෙම එකක් තියෙනවා කියලා කවුරු හරි කිව්වහම දැන් අසන්න ඕන කෙනෙක් දන්නවා. නමුත් මගේ සිතේ මෙහෙම දෙයක් නැහැ. කවුරුත් විශ්වාස කරන එකක් නැහැ. ඒක ඕගොල්ලෝ දන්නව අත්දැකීමෙන්. මම මෙහෙට එනකම් කිසි දෙයක් කිව්වේ නැහැ. දුරකට කණේකත් ලබා දුන්නේ නැහැ. ඇයි? මට එහෙම දෙයක් නැහැ. ඉතින් මේක විතරක් නෙවෙයි නමුළු වැඩපලක් තිබුණානේ. ඉතින් ව්‍යාපාරයක් වැඩපලක් එහෙම අතාරින එක හරිද? ඒවා කෙරෙනවානේ. ඒවා යොදවලා තියෙනවානේ. මම යම් කිසි නිර්මාණයක් කරලා කරාම ඒක අනිත් අය කරගෙන යනවා. මට තියෙන නිර්මාණයක් ඉදිරිපත් කරන්න විතරයි මම ඒක කරන්නෙත් නැහැ. දැන් කාමර 32ක් තියෙන හෝටලේ කාමර 53ක් කළ යුතුයි කියන්නේ ඒ මම හිතපු ආදායම හිතපු විදිහේ මේ සුද්ධෝ එන්නේ නැහැ. මං හිතුවා මං වගේ සුද්ධෝ ලංකාවටයි කියලා. දැන් මං පිටරටකට ගියාම තරුපය හෝටලයකට ඊටත් වඩා තියෙන තැනක් අර අඩු තැනකට මම යන්නේ නැහැ. මොකද මම ධනවත් පුද්ගලයෙක්. මම එහෙම අඩු තැනක ඉන්න අවශ්‍ය නැහැ. මගේ සිතට අඩුකමක් දෙන්න උවමනා නැහැ. මම පුළුවන් උපරිමම සැප විඳලා තමයි එන්නේ. ඇයි මට පුළුවන් නිසා. මං හිතුවා ඒ මං වගේ සුද්ධ ලංකාවටයි කියලා. ඉතින් දැන් එන්න සුද්ධ වතුර බෝතලෙත් කොත්තු රොටියකුත් කඩෙන් ගෙනලා කණ්ඩේන සුද්ධොන්ට මම සුකෝපභෝගී හෝටලයක් හදලා ඩොලර් 250 කිව්වම ගන්න ඇනේ. එතකොට දෙකට බෙදලා 125 දෙනවා තට්ටු දෙක. හොඳට තිබුණු ලස්සන හෝටලයක් ලංකාවේ හොඳම හෝටල් 25 ටොප් 25 තුන්වෙනි ස්ථානයේ. ඒ නිසා එහෙම හැදුවට විකිනේ නැත්තම් අපි ඒකට දැන් මම ඔය 53ක් කරන්නේ තට්ටු දෙක තන්නේ තට්ටුවක් කරලා අඩු ගන්නට දෙනවා. ඉතින් ඒක අදහසක් පමණයි. මට ඒක බරක් නැහැ. ඒ අදහස ක්‍රියාත්මක කරන්න බැංකුවෙන් සල්ලි පාස් වෙලා තිනවා. ඒක ඒගොල්ලෝ කරගනී. එච්චරයි. දැන් උන්නතනදී තමයි ඊටාම වැදගත් කාරණාවකට අපි එන්නේ. අපි ගෙවල් වල අපේ ව්‍යාපාර කටයුතු වල රැකියාවල් වල තියෙන කාරණාවලට අපේ හිතින් බැඳිලා අපි අපේ හිතේ සාමය නිකන් මන මානසික සාමය අත්පත් කරගන්නට බැරි තැනකට ඉන්නවා. දැන් මේ නිවන කියන එහෙම නැත්නම් නිවීම කියන සුවය ඊටම පහසුවෙන් අත්කරගන්නට තියෙද්දි අපි ඒක කරන්නේ නැහැ. කිම වීරිය නොකරන්නේ. ඒකයි මම අහන්නේ. නොදන්නාකම තමා දන්නා දේ අන් අයට කියා දීම තමා මේ ලෝකේ දිය ඇති උතුම්ම ත්‍යාගය. අපිට ටෑග්ගක් දෙන්න ඕන නම් අපි ගඩොල් ටිකක් ටකරන් ටිකක් මේ ගියක් ලියලා දුන්නට වැඩක් නැහැ. අපිට නිවීමක් කියලා යම්කිසි දැනීමක් දැනුණා නම් ඒ දේ මහජනයාට කියලා දෙන එක තමයි දිය ඇති උතුම්ම ත්‍යාගය. මොකද මේ අපි කරන්නේ ඒ ත්‍යාගය ප්‍රදානය කරනවා. අපි නිවිල මේ කතා කරන්නේ. නිවෙන්නේ කොහොමද? නිතරම ආකාශය දිහා බලන නිතරම හිඩැස සිත තුළ හිඩැස ඇති කර ගැනීම තමයි ජීවිතේ දවසේ වැඩිපුර කාලයක් කරන්නේ. ඒක ඕගොල්ලන්ට පේන්නේ නැහැ. මම මනසින් ආකාශෙම වාගෙන මම දැන් ප්ලේන් එකක යහස් යානාවකෙද්දිත් ආකාශය දිහා බැලුවා. වලකුල් වල උඩින් ආකාශය යන්නේ මොනතරම් සුන්දර දර්ශනයක්ද? මේ දෙවියන් වහන්සේට මේ විශ්වයට ඇතුල් වුණා වාගේ. ඒක තියෙන නිදහස නිවහල් බව අනන්තය ඒක මනසින් භුක්ති විඳින්න ඕනේ. ඒ චිත්‍රයේ
මම ආසියානාවක ඉරුවෙලිය වැටිලා සුදු පාට වලාකුළු අතරින් එන නිදහස් චිත්‍රයේ සිතින් මවාගෙන ඒ ආකාශය දිහා බලාගෙන ඉන්නවා. දැන් එතකොට මට බරක්ද? මගේ කාලේ ඔව් ඒ මං ඒ හීඩස වැඩි කරගන්නවා. ඒ වැඩි කරගෙන ඉන්න ගමන්ම කවුරු හරි ඇවිල්ලා කියනවා මෙන්න මේක නැත්නම් වතුර පොම්පේ ඕන ද උදේ කියන වතුර පොම්පේ පිච්චිලා පිච්චිලා. මං කෙනෙකුට කතා කර මාර්ගම තියෙනවා කියනවා, ගිල්ලා කතා කරලා ගාන කතා කරලා අරන් ඇවිල්ලා හයි කරන්න. දැන් මේක බරක්ද? ඔව් නෑ නෑ. ඒ ගැන මං දුක් වෙනවද පිච්චුනා කියලා? නෑ නෑ නෑ. ඒ ඔබතුමන් කිසියම් ආර්ථිකමය සමෘද්ධියකට පත්වෙලා ව්‍යාපාර සමූහයක් ඇති කරලා, හැබැයි ඔබතුමන් ඔය ව්‍යාපාර ආරම්භක අවධියේ මේ කාරණාව කරන්න ගියා නම් අද වෙනකොට මෙහෙම මේ රේඩියෝවක හිමිකරුවෙක් හැටියට අපිට මේ තරම් දැවැන්ත ලෝකේ පුරා විසිරිච්ච ව්‍යාපාර රාශියක අයිතිකරුවෙක් හැටියට ඔබව දකින්නට ලැබෙන එකක් නෑ. ඒ තරුණ කාලෙම මේ ව්‍යාපාර වගේ දේවල් ආරම්භ කළ යුතු කාලේ මේ නිවීම, මේ සැනසීම, මේ හිඩැස සොයමින් හිටියා නම් අද වෙනකොට මේ තරම් දියුණු ව්‍යාපාරයක් ඇති නොවෙන්නට ඉඩ තිබුණා නේද? ඔව්, පටල ගන්න බෑනේ. ඔව්, තරුණ කාලේ ළමා කාලේ ළමා අවධිය ගෙවන්න ඕන, තරුණ කාලේ තරුණ අවධිය ගෙවන්න ඕන, වෘද්ධ අවධිය ඊළඟට ගෙවන්න ඕන. දැන් මං ඒ තුන කාල තුනම පහු කරලානේ. එතකොට මට දැන් නිදහස තියෙනවා. මොකද්ද මේ නිවීම? දැන් බුදුන් වහන්සේ සිද්ධාර්ථ කුමාරයා වෙලා හිටිය අර මාගන්දිට කියනවා වගේ පංචකම සම්පත්තිය වින්ද මේ පුරුෂයන් නැති ස්ත්‍රීන් එහෙම තියාගත්ත කියලා එක විස්තරයක් තියෙනවා. ඉතින් ඒ සැප වින්දා. ඉතින් ඒක අතෑරියේ නැහනේ. ඉතින් අපේ අය හදනවානේ මේ තරුණ කාලෙම බුදු වෙන්න. ඉතින් මෙන්න මේකනේ වැරද්ද. ඉගෙනීම, විනය, හැකියාව, ධනය, ධර්මය, සුවය, මේ හයවෙනි එකයි සුවය, පස්වෙනි එක දහම. ඉතින් මම මුලින්ම ඔබතුමාගේ වගේ තරුණ කාලේ මේ දහම හොයන්න ගියේ නෑ. මම නමුත් ධාර්මිකව ජීවත් වෙලා තියෙනවා. මම වැරදි වැඩ කරලා නෑ. සම්මා කම්මන්ත ඔය පොතේ කියන හැටියට, සම්මා ආජීව, සම්මා වායා, මේ ටික කරගෙන ඇවිල්ලා තියෙනවා. සම්මා වාචා, ඔව් ඒ ටික කරගෙන ඇවිල්ලා තියෙනවා අදටත්. ඉතින් මෙහෙම සමාජයකට මෙහෙම එන්න ඕනේ. ඒ නිසා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම දන්නවා සමහර ප්‍රසිද්ධ හාමුදුරුවන් ළඟ වෛද්‍ය විද්‍යාව හදාරපු අන්තිම විභාගයට ලියන්න ඉන්නේ ශිෂ්‍යෝ තට්ට එකගෙන මහන වෙලා ඉන්නවා. ඉතින් ඒ දෙමව්පියන්ට කෝ මේ ඉඩකඩම් විකුණලා විශ්වවිද්‍යාල ගාස්තු කියලා උගන්නපු වෛද්‍ය ශිෂ්‍යයක් කෝ. එයා වෛද්‍යවරයෙක් වෙලා සමාජයට සේවයක් කරලා යෝගිලානං උප්පට්ටි සෝමං උප්පට්ටි. තනියම බුදු වෙනවට වඩා ගිලෙනෙකුට උපකාර කිරීම තමයි බුදුන් වහන්සේට කළ හැකි උතුම්ම පූජාව. ඒ පූජාව කරන්න තියෙන අවස්ථාව ගිලිහිලා ගිහින් මහාන වෙලා තනියම ආත්මార్థකාමයි කාමී ලෙස එයා තනියම ඒක භුක්ති විඳින්න හදනවා. අපි කරන්නේ එහෙම නෙවෙයි. අපි දන්න දැනුමෙන් සුවපත් කරලා, ඔබේ සුවය අපේ සතුටයි, සුවපත් කරලා ඒ සුවපත් වීම තුළින් සතුටකුත් ලැබලා ඒ සතුට තුළින් නිවීමක් කරා අපිට යන්න පුළුවන් උසස්ම බුද්ධි මට්ටමකට යන්න පුළුවන් තැනකට ඇවිල්ලා ඉන්නවා. මෙතෙක් ඉගෙනගත්ත, මුලේ තුල රැස් කරගත්ත සියලු දැනුම් සම්භාරයේ විරේච කරලා ඒ දැනුම් සම්භාරයේ අයින් කරලා ඒ තුළින් නැතුව මේ නිදහස් සිතුවිලි නැති හිඩසක් සොයමින් ඒ තුළ ගැවසෙමින් ඒ තුළ නිවී සැනසී ඉන්නවා. ඒ අභ්‍යාසය මෙහෙටත් අපි පොළොව දිහා බලද්දිත් එහෙමයි. දැන් මට ආපහු අර වෛද්‍ය ශිෂ්‍යයාගේ ප්‍රශ්නෙට යන්න වෙනවා. වෛද්‍ය අවසාන වසරේ ශිෂ්‍යයෙක් මේ සියල්ල අර පාඩම් කරපුවා, අභ්‍යාස කරපුවා, ප්‍රායෝගික කාරණා කරපුවා, මේ සියල්ලම විරේචනය කළා. ඔහු අර විමුක්ති සුවය හොයාගන්න උත්සාහ කරනවා. ඉතින් ඒකත් හරිනේ, ඒක හොඳයිනේ. දැන් මම ওই විරේචනය කරනවා කියන්නේ සියල්ලම අයින් කරලා නිකම්ම නිකමෙක් වගේ ඉන්න එක නෙවෙයිනේ. වෛද්‍යවරයෙක් තරමට පාඩම් කරපු එක්කෙනා ඒකෙන් ලැබපු අත්දැකීමකෝ, සුවපත් කරපු රෝගීන්කෝ. බුදුන් වහන්සේ සියල්ල විරේචනය කරලා නිවුණා නම් රෝගීන්ට ගිහිල්ලා සලකන්නේ නැහනේ. ඒ රෝගීන්ට සලකන්න දැනුමක් තියෙනවානේ. ඒ දැනුම පාවිච්චි කරන්නේ ජීවිතේ බරකට නෙවෙයිනේ. ඒ දැනුම් බරක් නෙවෙයිනේ.
වෛද්‍ය දැනුමක් තියෙන මටත් වෛද්‍ය දැනුම තියෙන ඒක මට බරක් නෑ. ඒක මම අවශ්‍ය වෙලාවට පාවිච්චි කරනවා. දැන් මම ලෙඩෙකුට ඔබතුමාගේ ඉඩමින් මම දුර්ලභ බෙහෙතක් ඊයේ ගලවගෙන ආවා. ඒ බෙහෙත හදන්නේ කොඳු ඇට පෙළේ හා කොඳු ඇට ඩිස්ක් හතරක් ඇතුළත තියෙන මේ මැද තියෙන ජෙල් එක වේලිලා. සිංගප්පූරේ ගිහිල්ලත් ප්‍රතිකාර නැතුව මෙහෙ ඇවිල්ලා ඉන්නවා. මං එතුමියට බෙහෙතක් හදනවා. ඒ මගේ සතුට. ඒව අය කරලා නෙමෙයි. මට ඉතින් කෝටි ගණන් අය කර හැකි. නමුත් මං අය කරන්නේ නැහැ. ඒක සතුට. ඉතින් ඒක කරන්නේ නැතුව මම තනියම මහන වුණොත් මොකද වෙන්නේ? මම මේ විරේච කරන්න කියන්නේ අනවශ්‍ය දේවල්. දැන් මාගන්දි ගැන කතාව මොලේ තියෙනවා. පටාචාරා ගැන මගේ මොලේ තියෙනවා. කාටද ඇති වැඩේ? ඔව්, ඔහුටත් වැඩක් නැහැ. මෙන්න නිකන් පුරවගෙන මම වෛද්‍ය ශිෂ්‍යයෙක් ඉගෙන ගන්න කොහොමද රෝගියෙක්ව සුවපත් කරන්නේ. ඒක යාට බරක් නෙවෙයි. ඒක විරේජ කරන්න ඕමනා නැහැ. ඒක අවසීලයට ප්‍රයෝජන ගන්න. බුදුහාමුදුරුවෝ අරලු ගෝමූත්‍රවල දාලා අරලු බොන්න කියලා හාමුදුරුවරුන්ට කියලා දෙනවා. ඒවා මේ විරේජ කරලා නෙවෙයි. ඒ අරලු ගෝමූත්‍ර කසාය කොච්චර ගුණද කියලා, කොච්චර මනුෂ්‍ය වර්ගයාගේ නිරෝගීතාවයට කොච්චර අත්‍යවශ්‍ය දෙයක්ද කියලා අපිට තේරෙන වෛද්‍යවරු හැටියට. ඒ කසාය මම සාමාන්‍යයට දෙනවා අන්තර්ශෝධනය කියලා. ඉතින් මේවා විරේච කරන්නේ නැහැ. හොඳ දේවල් විරේච කරන්නේ නැහැ. නරක දේවල්, අනවශ්‍ය දේවල්. මේ නගර සභාවක්නේ. මුළු ත්‍රිපිටකම කටපාඩම් කරන් ඉන්නේ කෙනාට රෝගියෙක් සුවපත් කර හැකිද? මම මේ කියන්නේ ඒවා අරන් දාන්න. පෞසිතවිලි අරන් දාන්න. පෞසිතවිලි හොඳේ වරන් දාන්න කියන්නේ සබ්බ පහපස්සා කරනවා. කුසලස් උපසම්පද. ඔය තව ලිපියක ලියලා තියෙනවා. ඔව්, මේ ලිපියේ සඳහන් වෙනවා. මේ ලිපියේ මම පිට ප්‍රතික්ෂේප කරන්න බෑ. තවත් අදහසක් තියෙනවා. මේ ප්‍රගති පුස්තකාල කලා සංගමේ වෛද්‍යතුමනි මේ කියලා තියෙනවා. මේ පස්වෙනිදා වැඩසටහනේ එතුමා පුදුමයටපත් වුණා කියලා මේ ටික අහලා මෙමය කරුණ කාරණා කියන්නේ. ගොඩකන්ද මහතා විසින් පහතස්නාම් පාඨයේ සම්බන්ධයෙන් කරන ලද අර්ථ දැක්වීම පිළිබඳව පුදුමයටපත් වෙමු. චරිත භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය. ගොඩකන්ද මහතාගේ අර්ථ දැක්වීම ඌයේ බහුජනයාගේ හිත පිණිස සැප පිණිස ධර්ම දේශනා කරන ලෙස බුදුහිමියන් විසින් භික්ෂුන් වහන්සේලාට උපදෙස් දෙන ලද බවයි. මෙහිදී ගොඩකන්ද මහතා විසින් බහුජනයාගේ සැප වශයෙන් හඳුන්වනු ලබන්නේ මහජනයා දැනට විඳිමින් සිටින පංචකාම සම්පත්තිය ගැනයි. මේ කියන කතාව ඔබතුමාට පැහැදිලි කර දෙන්න පුළුවන් මේ කතාවේ තිබෙන යම් දෙයක් ගැන. දැන් මෙතුමා අහලා තියෙනවද දන්නේ සතරාකාර සැප. දැන් මේ හාමුදුරුවරු ගිහිල්ලා බහුජන හිතාය බොහෝ ජනයාගේ හිතසුව පිණිස අපේ බුදුහාමුදුරුවෝ මෙහෙමයි, ඒ නිසා නුඹලා සියලු දෙනාම බුදු වෙන්න ලෑස්ති වෙයලා කියනවාද? දිව්‍ය සම්පත් වලටත් වැඩි සම්පතක් අපේ බුදුන් වහන්සේ විඳිනවා. ඒ නිසා මේ සැප නෙවෙයි අපේ බුදුහාමුදුරුවෝ විඳින සැප විඳින්න නුඹලා සියලු දෙනාමත් බුදු වෙයලා. ඒ පණිවිඩය දෙන්න තමයි අපි ආවේ කිව්වද? නෑ, කස්කලේ නෑ. එහෙනම් ඉතින් වෙන කතා වුණා නෑනේ. මම කැමති නෑ. මම දුක කියන වචනේ මගේ තහනම් වචනයක්. ඍණ සිතිවිලි වලට මං කැමති නෑ. පව් සිතිවිලි වලට මං කැමති නෑ. මම කැමති හැම දිනාම සැප විඳිනවා නම්. මොන සැපද? සතරාකාර සැප. මම නෙවෙයි බුදුන් වහන්සේ කිව්වේ. එතකොට බුදුන් වහන්සේ තව සූත්‍රයක කියනවා යම් කිසි දෙයක් උපේනකොට එයින් හතරෙන් කොටසක් අවශ්‍යතාවකදී ආපතාවක තියාගන්න, හතරෙන් දෙකක් ව්‍යාපාර කටයුතු වල වන්ද, හතරෙන් එකක් අනාගතේ වෙනුවෙන් ඉතිරි කරන්න. ඉතින් මේවා කියන්නේ මේ කම් සැප විඳින්නද මොන සැප විඳින්නද? මොකක්ද ඒ විඳින සැප? දැන් එතකොට ණය නැතිකම මොන සැපද? මේ පොත් කියවන අයගේ මොලේ කුරුල් වෙලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ කරපු දේ තමයි මේගොල්ලෝ කරන්න යන්නේ. ඒක තමයි බුද්ධාගම. ඒ කියන්නේ එතකොට බුදු වෙන්න ඕන. ලෝකේ බුදු වෙන්නා තියෙන්නේ දැනට 24යි නැත්නම් 28යි. ඒ தත්ත්වෙටපත් වෙන්න නම් ඒ මාගන්ධිට කියපු සූත්‍රේට මම විඳින්නේ දිව්‍ය සම්පත් වලටත් වඩා එහා සම්පත්තියක් විඳිනවා කියලා අපේ මීමුරේ ධම්මාන් සාමුදුරුවෝ කියනවා. අපි විඳින්නේ 16න් එකයි, 15ක් අපි විඳින්නේ නැහැ. ඇත්ත. බුදුන් වහන්සේ විඳපු සැප විඳින්න බුදු වෙන්න එපායි. ඉතින් බුදුන් වහන්සේ දේශනා කරේ බුදු වෙන්න නෙවෙයි, බුදු වෙන්නත් පුළුවන්.
මහායානාගමේ බුද්ධාගමේ මහායාන බුද්ධාගමේ තේරුම බෝධිසත්ව හැටියට සලකනවා. මම උදේ ඔබතුමාට විස්තර කරා. ඒගොල්ලෝ කියන්නේ ඔබටත් බුදු වෙන්න පුළුවන්. ඒකත් හොඳයි. ඒකත් හොඳයි. මොකද අපි දැන් ඇවිල්ලා ඉන්නේ මෙතෙන් මනුසාත්මයක් ලැබනනේ. මෙතෙන්ද බුදු දු නැත්නම් ආයේ කවද බුදු වෙන්නද? ඒ නිසා ඒ දහමත් හොඳයි. ඔබ බුදු වෙන්න උත්සාහ කරනවා නම් ඔබ මොන තරම් සුන්දර පුජ්‍යලේද? අතරමැද කොටස. දැන් වෛද්‍යතුමනි, ඔබතුමා මේ සරලව පැහැදිලි කරන මේ දහම තුලින් ගන්නා හරය ඇතැම් අයට වටහා ගැනීමට නොහැකි වන්නේ මන්ද? අර දාගෙන ඉන්න මෙරින සිතවිලි කොටින්ද? මේ සිත සින සිතවිලි ඔක්කොම අරන් දාලා අලුත් විදියට හිතන්න බෑ. ඒගොල්ලෝ අර මෙතෙක් ඉගෙන ගත්ත දේවල් අපරාදේ නේද? මෙච්චර සරලද මේ දහම? මට මේක අත්හැරින්න බෑ. සුනීත සෝපාකල වෙන්න කැමති නෑ. ඒගොල්ලෝ පඬිතනේ. මං කිව්වේ ඒ දණ්ඩ යන්න බෑ කියලා. ඉතින් ඒගොල්ලන්ට කවදාත් මැරෙන තුරාවකට ඒ දණ්ඩ යන්නත් බෑ. මේකෙන් එගොඩ වෙන්නත් බෑ. අපි කියනේම තේරෙන්නේ නෑ. අපි මේ කතා කරන්නේ ත්‍රිපිටකේ පාඩම් කරලා පටිච්ච සමුප්පාදයේ තර්ක කරන, එතකොට චතුරාර්ය සත්‍ය ගැන කාටවත් අවබෝධයලා නෑනේ. අභිධර්මයේ මම පොතක ලිව්වා චතුරාර්ය සත්‍ය හරියට මේ අන් නැති හාවෙක් හොයනවා වගේ. තාම අවබෝධ වෙච්ච කෙනෙක් නෑ. ඒ නිසා ඒ වාගේ කතා අපි කියන්නේ නෑනේ. දැන් මම කතා කරාද මේ පටිච්ච සම්පදේ, හේතුඵලවාදේ, පුනරුප්පත්ති, විඥානේ? මම එහෙම කතා කරේ නෑ. මම මේ කතා කරන්නේ සිතක් නිදහස් කරගන්න විදිහ. දැන් ඔය කියන විදිහට අර දැන් මහායානික කතාවක් අපිට මෙතෙන්දි මතුවෙච්ච නිසා හැම පුජ්‍යලයකම මේ මනුසත්භාවය ලැබු හැම පුජ්‍යලයකම බෝධි සත්වයේ. ඇත්ත. එතකොට දැන් අර බුද්ධත්වයට පත්වීම කියන එක අත්හැරලා මේ ගෙවන ජීවිතය තුළ තමන් නිවන කියන නිවීමට සමීප වෙන්නට මේ කිසිම බාධාවක් නැහැ කියන එක නේද ඔය කියන්නේ? බාධාව නෙමෙයි. දැන් නිවෙන මගට බෝධිසත්ව කෙනෙක්ව බුදු වෙන්නනේ ඊළඟට ප්‍රාර්ථනාව. බුද්ධිමත් වෙන්න. අපි තුම බුද්ධි නෙමෙයි බුද්ධිමත් කියන්නේ. බුදුනා කියන්නේ බුද්ධිමත් වුණා. ඉතින් බෝධිසත්ව කෙනෙක් දවසින් දවස මොනවා කර කරද, මම දැක්කයි පොතක තියෙනවා මේ පුරුදු කරන්න, ප්‍රැක්ටිස් කරන්න 37ක්. මම ඒ පොත ගත්තේ නිව්සීලන්තේ පන්සලකින්. හරි විශාල පන්සලක්. මම මේක වන්දනා වැඩසටහනක් කරන්න සාකච්ඡා කරලා ආවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා පෙන්වන්න. ඒ කාරණා 37ක්. දැන් අපි බෝධිසත්වයෝ කියලා හිතනවා නම් අපි මොන තරම් හොඳද? ඉතින් බෝධිසත්වයෙක් බුදු වෙන්න උත්සාහ කරනවා නම් කාරණා 37ක් පුරුදු කරලා ඒ කාලය තුල බලන්න මොන තරම් සුන්දර පුද්ගලයෙක්ද එයා තුල ඉන්නේ? කොච්චර සමාජයට හිතවත්ද? ඒකම මදිද? ඉතින් අපි මෙහෙ අපි බෝධිසත්වවරු ගැන හිතන්න. අපි බෝධිසත්වවරු. බුදුන් වහන්සේ කියවෙන්නේ අපිට බුදු වෙන්න බෑ කියලා. මම මට පිහිට කොට ගත්තෙමි. නුඹලා පිහිට කොට යව්. මා මෙන්ම නුඹලාටත් බුදු විය හැක. එතකොට අපි බෝධිසත්වවරු නෙවෙයිද? මේ බෝධිසත්ව ගුණය නොකඩා නොබිඳා ඉදිරියට ගෙන යන්න. කොච්චර සුන්දරද අහන කොටත්. ඉතින් ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ඔබත් බෝධිසත්ව ගුණ පුරන ඔබත් බෝධිසත්වෙක්. මෙන් මේ ගුණය ඉදිරියට රැගෙන යන්න. අපි ඉදිරියේදී ඒ කරුණු කාරණා ඒ 37 ඉදිරිපත් කරන්නම්. ඒ නැතත් අපි මේ මොනවත් ප්‍රායෝගිකව ප්‍රැක්ටිස් කරලා මේ දැනගත් දැනුමක් නෙවෙයි. මම අර මුලින් කීව ආකාශයේ දිහා බලන එක මොනතරම් සුන්දර නිවීමක්ද? ඇලීමකින් තොරව මනස තියාගන්න එක පුරුදු කරන්න ඕන. ඇයි අපිට සංසාරේ මේ උපදිච්ච දවසේ ඉඳලම මේ මිනිස් සංහතියේ ජානවල ඇලිලා තියෙන ලාටු වගේ ඇලි බැඳී ජීවත් වෙන්නමයි. මේ යම් කිසි දෙයකට ඇලෙනකොට ඒ දේ නැති වෙයි කියලා දුකක් ඇති වෙනවා. තවලියුමක ලියලවල තියුණා මට ඉත හැමදාම ලියුම් එනවනේ. මේ අනිත්‍ය ගැන කතා නොකර මේ සැප ගැන කතා කරනවා. ඉතින් මේ අනිත්‍ය බව තේරෙනවනේ ඕන කෙනෙකුට. මේක අනිත්‍යයි බව තේරෙනවා. ඉතින් ඒ මත්තේ ඉතින් නැහින්නද කියන්නේ? නිවෙන එක ලේසි. ඉතින් නිවෙන්න මං හොඳ මං කරන ව්‍යායාමේ මං කිව්වා. මොකද ආකාශයේ දෙස බලන්ඩ නැත්තම් මනසින් ආකාශය මවාගන්න, වලාකුල් වෙනකොට වලාකුල් බව සිතුවිල්ලක් එයි, වලාකුල් නැති වෙනකොට නිල් ආකාශෙයි, නිල් ආකාශය දිහා බලනකොට ශූන්‍යතාවයක් දැනෙයි. මේ ශූන්‍යතාවයේ හොඳට විඳගෙන ශෛලගත වුණාට පස්සේ ලෝකෙ දිහා බලන්න.
ලෝකෙ දිහා බලනකොටත් ඒවාගේ ශූන්‍යතාවයක් ඒවාගේ නිදහස් භාවයක් දිගටම රැකගෙන යන්න පුළුවන් නම් අන්න එතුමා බොහොම නිවුණු සැනසුණු පුජ්‍යලෙක්. සිතිවිලි වලිනුත් විශේෂයෙන්ම චේතනාවලින් චේතෝ විමුක්ති තත්ත්වයට පත්වෙත බොහොම නිදහස් පුද්ගලෙක්.